ටෙලිවිෂන් රේඩියෝ කැතුරෙත් අත්දැකීම් වර්ග දෙකක්. හැබැයි ඒ දෙකෙන් එකක් වැඩි ආදරේ කෝකටද කියලා වොත් මගේ රේඩියෝ ජීවිතේට මම හරි ආදරේ. මේක මාරාට් එකක්. ඔබ ගැන මට ආඩම්බරයි. FM දෙරණ බොහොම හොඳ තැනක ඉන්නවා. FM දෙරණ පටන් ගත්ත කාලේ ඉඳලා රේටින්ග්ස් වල උඩට ආපු හැටි මං තරම් රිසර්ච් කරපු කෙනෙක් ඔයාලා ගැන මං තරම් හොයලා නැහැ. අපි මේ කීප දිනේ කැමදාම අපේ තරංකාරයෝ කොහෙද ඉන්නේ කියලා හොයාගෙන හිටියා. අපි මොල් කාලෙම දැනගත්ත FM දෙරණ ටිකක් වේගෙන් ඉස්සරහට එනවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන සමග අපි නොදන්න රේඩියෝ. උදේ 8යි විනාඩි 7යි ආදරේ හින්දානේ අහන්නේ මට ආදරය අයටත් ඒ වගේම දෙරණට ආදරේ හැමෝටමත් මම ආරාධනා කරනවා ඉන්න උදේ 10 වෙනකන් පැය දෙකකට කිට්ටු කාලයක් තියෙනවා. එකතකින් මීට පෙර අත්දැකීමක් මම ආයේ අද ලබන්නේ. මේ හෙඩ්ෆෝන් එක දානකොටත් මට ඒක මතක් වුණා. මගේ ආයතනෙත් මේ මුලින්ම මම රස්සාව පටන් ගත්ත හැටි මට මතකයට එනවා. මම රේඩියෝ ස්ටුඩිය එකක් ඇතුළට ආපු දවසත් ටිකක් අමුතු දවසක්. එදා මේ මට තාම හිතෙනවා ලෝකේ වැරදිම තීරණයක් ගත දවසක් කියලා. එදා ඔබ කල්පනා කරයි මොකද ඒ කියලා. එදා තමයි ඇමරිකාව මුලින්ම ඉරාකෙට පළවෙනි ගුවන් ප්‍රහාරය එල්ල කළ දවස 2003 මාර්තු 19. 19 වෙනිදා පළවෙනි එයාටක් එක ඉරාකයට 20 වෙනිදා භූමියෙන් ගහන්න පටන් ගත්තා. සමහර අය ඒ ආක්‍රමණයට එකඟ කෙනෙක් තරහ විද දන්නෙත් නැහැ. එකපාරට මේක ලෝකෙ ගත්ත වැරදිම තීරණයක් කියලා කිව්ව එකට. ඒක ඉතින් මං විතරක් නෙමෙයි. ඒක වැරදි තීරණයක් කියලා ලෝකෙ බොහෝ දෙනෙක් කියනවා. ඒක හරියටම කිව්වොත් මේ ජෝන් චිල්කොට්ට පවරනවා බ්‍රිතාන්‍යයේ මේ ගැන වර්තාවක් හදන්න කියලා. තාමත් තියෙනවා චිල්කොට් වර්තාව කියලා එකක්. ඒකෙත් කියනවා මේ එදා ගිහිලා ඉරාකයට ගහපු එක වැරදි කියලා. වරද ඒ මොහොතේ චිල්කොට් පවරන්නේ ටෝනි බ්ලෙයාට. ටෝනි බ්ලෙයා තමයි බ්‍රිතාන්‍යයේ වෙලාවේ අගමැතිකම හිටියේ. ඒක අපිට අදාළ නැහැ කියලා හිතන්නත් පුළුවන්. නැහැ, එහෙම වෙන්නත් බෑ. ලෝකේ මොනවද වෙන්නේ කියන එක අපිට අදාළයි. අපි දැන් ඉතින් එහෙම නැහැ. ලෝකේ හැම දෙයක් ගැනම හරිම සංවේදී. මං කැමතියි ඔබත් එක්ක පෑ දෙකක්. මං හිතනවා මේක රසවත් වෙයි කියලා. ඔබයි කියන එක තමයි මගේ විශ්වාසය. වෙලාව පේනවනේ 8:21. දැන් අපි නොදන්න රේඩියෝ එක මං ඉන්නේ. මම ඉන්නේ කවුද කියලා කියනවා නම් ට්‍රේලර්ස් වල ඉන්න සමග අහමුතුන් කියන්න ඕනේ. මම මුලින් කිව්වේ මේ මම මේ හෙඩ්ෆෝන් දාන වෘතියට ආපු තැන. හෙඩ්ෆෝන් එක දානකොට පරිස්සමින් දාන්න මේක මෙහෙම අර ඇදිලා වැදුනොත් එහෙම රිදෙනවා මට. අපේ යාළුවෙක් කිව්වා අපි ලියමු කවදා හරි හෙඩ්ෆෝන් අනතුරු කියලා පොතක් කියලා. ඒ තරම් හෙඩ්ෆෝන් එක කනේ වැදිලා මේ රිදිච්ච හැටිය. මම ඉස්කෝලේ ගිය හොර්න ශ්‍රීපාලියට. කවුරු තරහ වෙන්න එපා. මං ගියේ මේ ලෝකේ තියෙන ලස්සනම ඉස්කෝලේට. ඔළුවට පිස්තෝලයක් තියලා වෙන එකක් කියන්කුවත් මං කියන්නේ නැහැ. මේ ලෝකේ ලස්සනම ඉස්කෝලේ මගේ ඉස්කෝලේ. ලස්සනයි කියලා මං කිව්වේ පැති කීපකින් හොරන ශ්‍රීපාලිය. මේ ලෝකේ මම ඉස්කෝල දැකලා තියෙනවා. සා ලංකාවේ නම් 90%ක් විතර මම ඉස්කෝල දැකලා තියෙනවා. රටවටේම ගිය මිනිහෙක් විදියට පරිසර විදියට ගත්තත් ඇත්තටම මගේ ඉස්කෝලේ හරිය ලස්සනයි. සහ ලංකාවේ සාමාන්‍ය ඉස්කෝලවල බිල්ඩින් ස්ට්‍රක්චර් එක ගොඩනැගිලි තියෙන්නේ කිසියම් සම්මත එක වගේ ක්‍රමයකින්නේ. මගේ ඉස්කෝලේ එහෙම නෙවෙයි. ඒක තියෙන්නේ බොහෝ දෙනෙක් දන්නවා ඉන්දියාවේ ශාන්තිනිකේතනයේ ආකෘතිය මගේ ඉස්කෝලේ බිල්ඩින් ස්ට්‍රක්චර් එක. හැබැයි ඉස්සරහන් ටිකක් මෑතක කියන්නේ මෑතකම නෙවෙයි ආණ්ඩුවට පවර ගත්තට පස්සේ හදපු අර සම්මත බිල්ඩින් දෙකක් ඉස්සරහම තියෙන නිසා ඒකේ පුංචි වෙනසක් පසු කාලීනව සිද්ධ වෙලා තිබ්බා. එතන ඉඳලා උඩටම යද්දි මුළු පාර දිගේද ඉදපැත්තේම තියෙන එක හා සමාන හරි අමුතු ගෘහ නිර්මාණ ශිල්පියේ සුවිශේෂ ලක්ෂණ සහිත ගොඩනැගිලි සමුදායක් මැදින් යන්නේ. ඉස්සරහන්ට යනකොටම තියෙන ලස්සන සීමලා ගහක්. ඒ සීමලා ගහ මේ මුළු ආසියාවටම වැදගත්. හොරණට සහ ලංකාවටම ඒක තාගුරුතුමාගේ අද්දකෙන් හිටවපු සීමලා ගහක්. ඉතාම නිරෝගී වය සීමලා ගහ මුළු ශ්‍රීපාලියටම හෙවන දෙනවා. මං කියන්නේ චිරාත් කාලයක් ඒ සීමලා ගහ වැජඹේවා. ඒ කියන්නේ අපි බෝධියට වඳිනවා වගේ හැඟීමක් ශ්‍රීපාලියේ තාගුරුතුමා හිටපු සීමලා ගහ ගැන හැඟීමක් මගේ පපුවේ තියෙනවා. ඒක ඇත්තටම උද්භිද විද්‍යාඥින්ගේ රැකවරණ සහිතව තියෙන්නේ. ඒක කොච්චර සීමලා ඇදුනත්
අපි කවදාවත් පොල්ලක් ගලක් ගහලා සීමලා කරලා නැහැ. ඒ තරම් ගෞරවයක් අපිට තියෙනවා. ශ්‍රීපාලිය මගේ ජීවිතයේ ලොකුම කොටසක්. මම හැදුවේ එතනදී. මම මයික්‍රෝෆෝනයක් ළඟට ගමේ අවුරුදු උත්සවය ගියාට පස්සේ ගිය ඉස්කෝලේ. ඇත්තටම ඒකත් පුංචි කාලේ ඉඳන් මේ 11 අවසරයේ අවුරුදු නිමාඩුවෙන් කියන්නේ අප්‍රේල් නිමාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගත්ත පළවෙනි දවස තමයි මම මුලින්ම ඉස්කෝලේදී මයික් එකක් අල්ලපු දවස. මට තාම මතකයි උදේ. දැන් සාමාන්‍ය ඉස්කෝලවල කියන්නේ උදේ රැස්වීම සෙමිලි එක කියලා අපි කියන්නේ එහෙම නෙවෙයි, උපාසනය කියලා තියෙන්නේ. ශ්‍රීපාලි සංස්කෘතිය දන්න සය ගැන කියූප අය දන්නවා උදේ රැස්වීම සහ උපාසනයක දිග කතාවක්. ඒකට මම ලොකු වෙලාවක් ගන්න. එදා තමයි මම මයික් එකකින් ලොකුම පිරිසකට කතා කළ දවස. දෙයිනේ කියලා එතන ඉඳලා ඇවිල්ලා මුළු ලංකාවටම මයික් එකෙන් මම කතා කළා. එදා මගේ අතට මයික් එක දුන්නේ ඒවක විදුහල්පතිතුමා. එතුමාගේ නම ජයසින පුලසිංහ. එතුමා මගේ ජීවිතේ ලොකු වීරෙක්. දැන් එතුමා වයෝවෘද්ධයි, නිරෝගීව ඉන්නවා. මම මගේ ප්‍රාර්ථනය එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා. ඔහොමට හරි හිතට දැනෙච්ච කෙනෙක්. ඔහොම ඉතින් මං ජීවිතේ දිග ගමනක් ආවා. ඉස්කෝලේ යන කාලේ තියෙනවා ඉතින් ලස්සන කතා. මම එකක් කියන්නම්. මේ අපේ ඉස්කෝලේ කිට්ටුනේ අපි ඉන්න කිට්ටුනේ පාහියංගල තියෙන්නේ. දවසක් ඉස්කෝලේ එනවයි කියලා එලෙවල් පන්තියේදී අපි යාළුව කට්ටිය එකතු වෙලා පාහියංගල ගියා. මේක ඉතින් අනිත් මේ ගහගෙන ඉන්න ඉස්කෝලේ යන දරුවෝ මේක කොපි කරන්න එපා. මේක හොඳම දෙයක් නෙමෙයි. හැබැයි නරකම අමුතු එකකුත් නෙමෙයි. අපි ගෙදෙට කියලා ඉස්කෝලෙන් කිව්වා කියලා අද පාහියංගල යන්න කියනවා කියලා. අපි යාළුව ඔක්කොම එකතු වෙලා පාහියංගල ගියා. එදා අපේ පන්තියේ කොල්ලෝ කවුරුත් නැහැ. ගෑල්ලමයි ඔක්කොම ඉස්කෝලේ ඇවිල්ලා. ප්‍රින්සිපල් කොහරි යනකොට පන්තිය දැකලා, ඇයි අද මේ පන්තියේ පිරිමිලමයි නැහැ. ඉතින් ඒ වෙලාවේ ප්‍රින්සිපලොත් ඒ වෙලාව හිතන්නේ නැති කොහෙන් හරි යොමු වීමක් කළා කියලා. එහෙම අවුලක් උන්නේ නැහැ. හැබැයි අවුලක් වුණා පහුවදා. පහුවදා තිබුණා මේ පාසල් සංවර්ධන සමිතිය රැස්වීම. රැස්වීමෙදි වෙච්ච එකකින් මේ මුළු වැඩේම අවුල් වුණා. සින්දු වල මම කියන්න කතා විතර කොටස. උදේ 8:37 දැන් කතාවේ මුල් කොටස මතක ඇති. මං කිව්වේ ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ ගෙදෙට්ට කිව්ව ඉස්කෝලෙන් අපිට පාහියංගල යන්න කියලා තියෙනවා කියලා. අපි ඔක්කොම ගියා. අපේ හිටියේ 12 දෙනෙක් විතර පන්තියම කොල්ලෝ ආර්ට් ක්ලාස් එක. අපි මන් 2000 ලෙවල් කළේ. ඉතින් මේ මං කොහොමද දැන් පහෝදා තුන පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් තිබුණා. තිබුණා නෙමෙයි තිබිලා අපි දන්නේ නැහැ නේ පාසල් සංවර්ධන සමිතියේ රැස්වෙන දාස්. අපේ පන්තියට මේ රවිනාත් කියලා යාළුවෙක්. රවිගේ තාත්තා තමයි මම හිතන පාසල් සංවර්ධන සමිතියේ කාලේ සභාපති. හරි ඔහොම වක්කරේ තනතුරක් තියෙන්නේ නැති. දැන් රැස්වීම සාමාන්‍ය සාකච්ඡාව වෙන අතරේ රවිගේ තාත්තා නැගිට්ටා. නැගිටලා විදුහල්පතිතුමනි රවිගේ තාත්තා ලස්සන කතා කරන හරි අහිංසක මම කෙනෙක්. මට රවිගේ තාත්තා මැවිලා පේනවා. මේ කතාව කරන්න ඇති මෙන්න මෙහෙම කියලාත් මට දැන් මැවිලා පේනවා. විදුහල්පතිතුමනි මට විශේෂ ස්තුතියක් කරන් තියෙනවා ඔබතුමාට. ඔබතුමා ඉතාම වැදගත් තීරණයක් කරන් තියෙනවා. මොකද මේ සම්මත පොතේ අධ්‍යාපනයෙන් එහාට ළමයි වාරගෙන යන එක ඉතාම වටිනවා. රටේම සංස්කෘතියේ තියා අඩුමතරමේ අපේ මේ වටපිටාවේ තියෙන උරුමයන් ගැනවත් අවබෝධයක් දරුවන්ට දෙන එක ඉතාම වටිනවා. ඒ නිසා මම ඔබතුමාට විශේෂයෙන් ස්තුති කරනවා. ඊයේ අපේ දරුවන්ව පාහියංගල යවපු එක ගැන කියලා තාත්තා ස්තුතියක් කළා. අන්න ප්‍රින්සිපල්ට දැන් මතක් වෙන්නේ නැති විෂුවල් එක අහවල් පන්තියේ කොල්ලෝ ඊයේ එකක්වත් හිටියේ නැහනේ. කොහොම හරි මෙතන දැන් මේ රැස්වීම මැද්දේ ආවා මේ අපි ගිය රහසිගත ගමන එළියට. පහුවදාම අපි 12 දෙනාම 12 කෝ 13ක් මට ටොක්කක් කන ගන්න ඕන මතක නැහැ පන්තියට යාළුවෝ ගන්න. දන ගැස්වා අපේ විදුහල්පතිතුමා කාමරේ ළඟ තමයි තියෙන ප්‍රධාන පාර, ස්කූල් ඇතුලේ ප්‍රධාන පාර. එතනම අපි දන ගහගෙන හිටියා. රවිගේ තාත්තාක් අපි තරහ නැහැ. රවිගේ තාත්තා එන්දා අපි එදා දන ගහගෙන හිටියා. ඒක හරි මේ තාත්තා ස්තුති කළා බොහොම දිග විනාඩි 10ක 15ක ස්තුතියක් කළා. ඊට පස්සේ තමයි මේ වැඩේ යහුනේ. ඇත්තටම මගේ ඉස්කෝලේ කාලේ හරිම ලස්සන එකක්. මම මේව රසය දුවව මිනිහෙක් වෙනන් නෙවෙයි. මම දැන් අපි ගොඩක් විට ඉස්කෝලේ ළඟ බස් වලට ගිහම බස් එක නැගලා ගෙදර ගියා. ටවුන් එකේ ලොකු වෙලාවක් මං ඉඳලා නැහැ. මං කියන්නේ ඉස්කෝලේ කාලේ කරන කියන දේවල් අපේ ජීවිත ඉස්සරහට හරියට බලපානවා. ජීවිතේ අපි නාස්ති කරගන්න
ගත කරන කාලයේ කවදාහරි අපිට දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේක අහගෙන ඉන්න අපි නොදන්න රේඩිය වද දෙරණත් එක්ක අහගෙන ඉන්න. අද දෙරණ කොම නිවුස් බුලටින් මතක් කිදන්නේ නැහැ. අද කිව්වේ අද දෙරණ වෙනම ගත්තෙම. මං ඉල්ලන්නේ ඉස්කෝලේ කාලේ හරි පරිස්සමින්. පරිස්සමින් කිව්වේ බර වචනයක් පරිස්සම් වෙන්න. අම්මලාට තාත්තලාට ලොකු වගකීමක් ඉතින් ළමයි ඉස්කෝලේ යනකොට මොනවද කරන්න කියලා. මම නම් ඇත්තටම වරදක් කරේ නැහැ. වරදක් විදියට වුණා නම් මගේ අතින් එකයි වුණේ. කසාද බඳින්න එක්කෙනෙක් ඉස්කෝලේ මහාගත් එක. චන්දිල්ලලා දිනපු මිනිහෙක් විදියට දැන් මට විශේෂයෙන්ම මේ තරුණ දරුවෝ හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් මටත් වඩා අවුරුදු 10 15 බාල පරම්පරාව දැන් රසාවක් වාගෙන මා ළඟට එන කාලේ තාම සංවේදී කතාවක් මේක. දැන් අදත් මේ මම ඔළුවේ ලොකු බරක් තියෙන මේ ගත වෙන පෑ දෙකේ ගෙදර කී දෙනෙක් බලන් ඉන්නවද කියලා. ඒකෙන් 150ක් රස්සාවක් වාගෙන එන දරුවෝ ඉන්නේ. හීනයක් එක්ක ඉස්සරහට යමු කියන එකයි මට මෙතෙන්ද කියාගන්න ඕනේ. මම මේ එහෙම ආපු මිනිහෙක්. ඉස්කෝලේ 6-7 වෙනකොට මොනවා කරලාද ජීවත් වෙන්නේ කියන එක ගැන මං හිතලා ඉවරයි. මං චන්ද කාලෙත් මේක කිව්වා. චන්ද කාලේ මං ගම් 1012 කරස්සින් 1012 කළා. 1012ම මං කිව්වා ඉස්කෝලේ යන දරුවන්ට පුරුදු කරන්න ඕන මොනවා කළාද ජීවත් වෙන්නේ කියන එක ගැන ඉස්කෝලේදි හිතලා එළියට එන්න කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා මේක හිතන්න ගියොත් තමයි මේ අවුල හැදෙන්නේ කියන එක ගැන තමයි මං මුලින් ඉඳලම හිතුවේ. මං ඉතින් එහෙම හීනයක් එක්කව මම කවද හරි වෙනස කෙනෙක් වෙනවා කියලා මාර හීනයක් තිබ්බා. ෆේස්බුක් භාෂාවෙන් කියන්න අවසරයි නිකන් පට්ට හීනයක් තිබ්බා. සමාවෙන එක විදග්ද නැත්තං ඒ වචනේ. මං ඒක දිගාව එක්කොන්ට මං ආවා ඉස්කෝලේ ඉවරලා උසස් අධ්‍යාපනය පටන් ගන්නකොටම මම ආවා. සාමාන්‍ය දෙ මාධ්‍ය ආයතනවල තියෙන ආරාන්තික නීතියන් එකක තව එකක නම කියන්නේ කියලා ඉන්ස මං නම් කියන්නේ නැහැ. මං ඇවිල්ලා ලොකු කාලයක් ලොකු ට්‍රේනින් එකක් මං හිතන්නේ රේඩියෝ නිවේදක කණ්ඩායමක් මේ ලංකාවේ ගත්ත දීර්ඝතම පුහුණුව තිබුණේ මේ මා ඇතුළු මගේ යාළුවෝ තව 11 දෙනෙක් හිටිය මාත් එක 12යි තාමත් ඉන්නවා 5-3 දෙනෙක් විතර සෛස්රිය සහ මගේ ආයතනේ. එතනම අපි ලොකු කාලයක් අපේ ආයතනේ පළවෙනිම මේ ඩීජේ ටීම් එක තමයි මං ඇතුළු අපේ කණ්ඩායම. අපි ගෙන ගත්තා එකම බීට් එකේ තියෙන සින්දු එක ළඟ වෙනස් වෙනව පේන්නේ නැති වෙන්න ප්ලේ කරන්න මට තාමත් පුළුවන් අන්න උතර වාරි ලයික් කරන්න. මේ සියල්ල ගෙන ගත්තා රිද්මේ තාක්ෂණය එඩිටින් හැමදේම. ඒක ඇත්තින් ලොකු අදටත් වැදගත්. දැන් කවුරු හරි මගේ ළමෙක් මොන හරි එඩිට් කරලා පෙන්නු ගන්නෑ බං ඕක කොහොම නෙමෙයි මෙහෙම කපන්න පුළුවන් කියලා එඩිටින් ටේබල් එකේ වාඩි වෙලා ඒක පොඩ්ඩක් හිරමෙට කරලා දෙන්න තේරෙනවා. ඉතින් අවංකවම කැප වුණා මං පැය 24න් 20ක් විතර ඔෆිස් එකේ හිටියේ. මහන්සි වුණා ගොඩක්. මම මගේ ජීවිතේ ලක් ළඟට ආවා. ලොකු කාලයක් ඉතින් හිටියේ නැහැ. අවුරුදු 13ක් විතර හිටියා. ඉතින් මම මගේ මාධ්‍ය වෘත්තිය පරිපූර්ණ වශයෙන් දේශපාලනිකයි. මගේ ගැන අවුලක් නැහැ. මම අර මාධ්‍ය ස්වාධීනයි කියලා අපි හදපු එකක් තියෙනවා. මේ එහෙම නෑ ඇත්තටම. එහෙම මොනවම හරි බැඳීමක් තියෙනවා. ඒක තමයි ලෝකේ ක්‍රමේ. මම දැන් කතන්දරේ පටන් ගත්තේ ඇමරිකාව ඉරාකයට ගාව දවසෙන්නේ. ඉතින් ස්වාධීන නම් CNN එකට BBC එකට කියන්න තිබ්බනේ. ඉරාකේ ළමයි කී දෙනෙක් මලාද යුද්ධෙන් කියලාත් එහෙම එකක් කියන්නේ නැහැ. මොකක් හරි බැඳීමක් තියෙනවා. ඒක දේශපාලනික වෙන්න පුළුවන්. මොනවා හරි බැඳීම එක්ක තමයි මාධ්‍යන්නේ. ඒ අතර මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මහා දෙවන්ත කාර්යභාරයක් කරනවා. ස්වාධීනත්වයේ පරිපූර්ණ නැහැ කියන එකයි මම මේ කියාගෙන ආවේ. කොහොම හරි ඉතින් මම මගේ ඉලක්කයට ගියා. ලංකාවේ යම් මට්ටමක දන්න කෙන මිනිහෙක් වුණා මම. ඒ ජීවිතය අතහැරලා මං එළියට ආවා. එළියට ඇවිල්ලා දේශපාලන ව්‍යාපාරයක පූර්ණකාලීන සමාජිකයෙක් විදියට මාර මහන්සියෙක් වුණා. ඔෆිස් යන කාලේ පැය 20යි. ඊට පස්සේ පැය 24ම කාර්යාලයක වෙලා අපි ලස්සන ලොකු දේශපාලන ව්‍යාපාරයක් හැදුවා. ඒකෙන් මම ඡන්දෙල්ලුවා. ලොකු තරඟ ලංකාවේ මට දැනෙච්ච විදියට තරඟකාරීම ලයිස්සු දෙක තිබ්බේ මාතර සහ කළුතර. මිනිස්සු මට ලක්ෂ ගානකින් බොහොම ආදරෙන් දැනුත් මේ ආදරය නිසා නැහන්නේ නේද. ඒ නිසා ආදරය නිසා වෙන්නේ නැති ඡන්ද දෙන්නේ නැත්තේ. මට තව මේ ජීවිතේ අපතේ යවන්න නැතුව ඉස්සරහට යමු කියන එක කියාගෙන යන්නේ මං ආවේ. මං ඉපදුනේ 81 කියලා. ඉතින් මේක කිව්වනේ අයිහන් ගන්න දෙයක් නැහනේ. තාම මට 40ක් නැහැ. හැබැයි ඉතින් මං මගේ වයසෙ මිනිහෙක්ට ඉන්න පුළුවන් යම් ගමනක්ම මං ඒක කිව්වේ ආඩම්බර වෙන්න නෙමෙයි. මේ තව කෙනෙකුට පොඩ්ඩක් ජීවිතය ගැන හිතන්න. ඉස්සරදී අපි තාත්තලා කාලේ ප්‍රවෘත්ති හැවේ පැය 24ට එකයි. දැන් ලෝකේ ප්‍රවෘත්ති යන්නේ පැය 24 පුරා. ලෝකේ හැමතෙම වෙනස් වෙනවා.
දැන් අපේ පරම්පරාවත් දැන් මගේ පරම්පරාවත් පරණ වෙන තරම් ලෝකේ වේගෙන් වෙනස් වෙලා අපි අද අපි නොදන්න රේඩියෝ එක කතා කරමින් හිටියේ. දැන් මේ දෙවනි පැය පටන් ගන්න තව වෙලා තියෙනවා. මේකෙත් තව පැයකට කිට්ටු කාලයක් අපිට තියෙනවා කතා කරන්න. දැන් මම අන්තිමට කියාගෙන ආවේ මේ මම බාරගත් වෙලේ මහන්සි වෙලා කළා. ඒකයි මේ මං යම් සාර්ථකත්වයක් ලැබුවා නම් ඒක රහසයි. රහසක් නෙමෙයි, ඒක තමයි හේතුව. ඔක රහසක් කිව්වොත් තමයි අමාරු අමුතු එකක් නෙමෙයි. කරපු දේ අවබෝධයෙන් හරියට කිරීම, ඒ කරන දේ අවබෝධයෙන් හරියටම කරන එක තමයි ඕනම දෙයක හරියන හොඳම පාර. බුදුහාඳුරුවන් දවසක් අහනවා ආනන්දහාඳුරුවන්ගෙන් මේ ආනන්ද මම ඔබට දානයක් දුන්නොත් වැඩිය පිං, නැත්නම් ආනන්ද මට දානයක් දුන්නොත් වැඩිය පිං කියලා. ඉතින් ආනන්දහාඳුරුවන්ට හිතෙන්නේ නැති අපිට මේ දැන් ওই ප්‍රශ්නේ අහපු ගමන් අපි ඔලුවට උත්තරයක් කියනවානේ. සීලු කෙලිසුන් ප්‍රහීණය කළ බුදුහාඳුරුවන්ට දානයක් දෙන එකනේ මාර ලොකුම පිංකම. ඉතින් ආනන්දහාඳුරුව කිව්වලු මේ මම තථාගතයන් වහන්සේට දානයක් දුන්නොත් තමයි වැඩිය පිං. ඔබ වහන්සේ කියලු සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් සිටින නිසා. බුදුහාඳුරුව කියනවා නෑ ආනන්ද, මම ආනන්දට දානයක් දුන්නොත් තමයි වැඩිය පිං සිද්ධ වෙන්නේ. ආනන්දහාඳුරුව හාලා ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ? ආනන්ද දානය ගැන මන් තරම් හදාරපු කෙනෙක් මේ තුන් ලෝකෙම නෑ. මං ඒ තරම් කියන්නේ තමන් කරන දේ ප්‍රතිඵල ආනිසංස හෝ ප්‍රතිඵල ලැබෙන්නේ කරන දේ පිළිබඳ අවබෝධය මත. ඒකයි මං කියන්න ගියෙත්. කරන දේ අවබෝධයෙන් හරියට කළොත් කාටවත් වරදින්නේ නැහැ. ඔබට වරද්දන්න කාටවත් බෑ. අපි හිතනවානේ මේ අහවලා තමයි මට වැරද්දුවි කියලා. නැහැ, එහෙම එකක් වෙන්නේ නැහැ. ඔබ කරන දේ හරියටම කරන්න ඔබට හරියනවාමයි. උදේ 9:23 මම නිතර වෙලාව කියන මොකතර එක්තරා රේඩියෝ පුරුද්දක්. ඒක මේ ඔය රේඩියෝ පාඩම් වල එක පාඩමක් නිතර වෙලාව කියන්න මේ ලංකාවේ මිනිස්සු රේඩියෝ අහනවා. වල වෙලාව දැන ගැනීම කියන එකත් රේඩියෝ අහන එකක්. දැන් මං සින්දු අහගෙන ඉන්නකොට මෙතන කතා කරමේ ඊළඟට මොනවද අපි කතා කරන්නේ කියලා. ජීවිතේ දුකම හිතුණු තැන් තියෙනවද කියලා වගේ එකක්කට යන් කියලා වගේ අදහසක් න්‍යාවේ. මගේ එහෙම ඒවා හරි අඩුයි. ඇත්තෙම නැති තරම් ඉතාම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන මිනිහෙක්. දුක හිතෙන්න වෙන දේවල් ටිකක් සැහැල්ලුවෙන් දරා ගන්න පුළුවන් හිතක් තියෙන මිනිහෙක් මම. මේ මගේ ජීවිතේ ඉතාම බරපතල වේදනාවක මාව හිරවෙච්ච තැනක්. සිද්ධිය විදියට ගත්තම ඉතාම මෑතක මේක. තාම මම මේකින් නිදහස් නැහැ මගේ මනස. දැන් මම කොළඹ තමයි වැඩිපුර පදිංචි හිටියේ. මගේ ඉස්සර පදිංචි විදියට හැමදාම තිබුණේ වේරවත්ත කියන අපේ ගමේ හොරණ ටවුන් එක ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඇතුලේ. චන්දෙට එන්න යනකොට මං සම්පූර්ණයෙන්ම කොළඹ රැඳී සිටීම සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහින් මං ආයිත් කොළඹ පදිංචියට එන්නෙත් නැහැ. ඉතින් අපේ ගෙදර හිටියා මගේ සුරතුල්ලු දෙන්නයි දෙන්නේ තියෙන පුසත් එක තුන්දෙනයි. එයාලා බලාගන්නයි අපිට ගෙදෙට උදව්වට කෙනෙක් හිටියා ගෙදර. මං දැන් ওই ඡන්දේ වැඩ කරගමින් යනකොට මට රූපాయని ආයතනයකින් රෑ ඩිබේට් එකකට එන්න කියලා තිබ්බා. දැන් ඒ වගේම එදාට පහුවදාත් මට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට එන්න තිබුණා SLBC එකේ. මම කල්පනා කළා එදා ඇවිල්ලා මේ රෑ කොහොමත් අර ඩිබේට් එක කරන කොටත් එක විතර වෙන නිසා එදා රෑ ගෙදර ඉන්නවා කියලා. අපේ ගෙදර ඒ උදව්වට හිටපු එයාගේ නම ජයසේන. මම එයාට කිව්වා ජයයි කියලා. මේ ජයට ෆෝන් එකක් පාවිච්චි කරන්න බෑ, මොකද අනිත් පැත්තෙන් කියන ගහන්නේ. මේම ෆෝන් එකේ තියෙන මේ හෙලෝ කියන විතරයි නිසා අල්ලපු ගෙදරට තමයි එයාට පණිවිඩයක් කියන්නේ. ඊට පස්සේ මම එන ගමන් කිව්වා මේ අල්ලපු ගෙදරට කෝල් කරලා මං අදරය කොළඹ එනවා, ජයයට කියන්න මං අදරය කොළඹ ගෙදර ඉන්නවා කියලා. ඒ නිසා ගේට්ටු වන්න එපා කියලා, මොකද එයා නිදාගත්තොත් ආයෙ හරවන්න බෑ. දැන් පණිවිඩය කියනවා මේ ගේට්ටු අරින්නේ නැහැ. ඊට පස්සේ දැන් මම හයිවේ කියනවා කොළඹ. ටිකක් සංකීර්ණ දේශපාලන විවාදයකට එන්නේත් මගේ දැන් ඔළුවත් පොඩ්ඩක් නිරවුල් නැහැ. අන්තිමට මං කිව්වා දැන් ගේට්ටුව තල්ලු කරගෙන හරි ගලවගෙන හරි ඇතුළට ගිහලා බලන්න කියලා. ඇතුළට ගිහලා කතා කළා. ඒත් කවුරුත් කතා කරන්නේ නැහැ කොහොම. ආයි මට පණිවිඩයට යවපු කෙනා කෝල් එකක් දීලා කිව්වා අපි ටෝබි කියලා ලස්සන බල්ලෙක් හිටියා මගේ. එයා මගේ කියන්නේ මගේ බිරිඳ ගියා ඇත්තටම. මේ එයා සාලි මැරිලා. ඊට පස්සේ මට අර පණිවිඩයට ගියා කෙනා කියනවා මෙහෙම බල්ලා මැරිලා ඉන්නවා දවස් කීපයක්
මගේ පේනවා කියලා. ඊට පස්සේ දැන් මං බොහොම කලබලයි හිත. ඊට පස්සේ ගිය ඇතුළටම ගිහිල්ලා බලනකොට මේ ජයත් නැති වෙලා අපි කවුරුත් ගෙදර හිටියන්නේ. ගෙදර ටීවී එක දාලා ලයිට් ඔක්කොම දාලා තිබිලා තියෙන්නේ. එයාගේ මරණය මං එච්චර ඉක්ුණ බලාපොරොත්තු වුනේ නැති එකක්. මට මරණය කියන එකත් ඒ තරම් හුරු නෑ. හේතුව මමත් පවුලේ බාලයා, අපේ අම්මත් පවුලේ බාලයා, තාත්තත් පවුලේ බාලයා. ආච්චිලා කියන එකත් අපේ අම්මගේ අම්මා විතරයි මම දැකලා තියෙන. අපේ අම්මගේ අම්මගේ මරණය විතරයි සමීප මරණයක් විදිහට මම එහෙම දැක්කේ. ඉතින් මේක මට ගොඩාක් තාම දැනෙන සිද්ධි, මහා වේදනාකාරී සිද්ධියක්. මේ ළඟදී මම කොළඹ ගෙදරට, මේ කොළඹ වැඩකට ආපු ගමනත් ගෙදර ගිහිල්ලා සැහැන් වෙලා මං ගේට්ටුට හේත් වෙලා තනිය කල්පනා කරමින් හිටියා. මං ගෙදරත් නිතර තාම මේ සිද්ධිය කතා කරනවා. අපි ජය වෙනුවෙන් දානයක් දෙන ලෑස්ස කරනවා. මේ හෙට අනිද්දාට මාස 3 සම්පූර්ණ වෙනවා. මගේ පපුවේ තියෙන බර තමයි මේ. මට හිතෙනවා අපි කවුරු හරි හිටියා නම් මේක නෙවෙයිද ප්‍රතිඵලය කියලා මම මගෙන් තාම අහනවා. කියන්නේ අන්තිම හාට් ඇටැක්යක් තමයි වෙලා තිබ්බේ. මට මගේ හිත කියනවා අපි කවුරු හරි හිටියා නම් ඒ වෙලාවේ මොන හරි වතුර ටිකක් හරි දෙන්න තිබුණානේ කියන එක ගැන මගේ ලොකු ප්‍රශ්නේ. මගේ ජීවිතේ ඇත්තරම තාමත් මම නිදහස් නැති. මගේ හිතේ තියෙන ලොකුම වේදනාවක් ඒක. මට දුක කියලා සිද්ධි හැමල ගොඩක් තියෙන මිනිහෙක් නෙමෙයි මං. තාම මේ සිද්ධියෙන් නිදහස් නැහැ. සතුටු කියලා තියෙන ඡන්දය දිනපු දවස තමයි ඇත්තටම මගේ සතුටුම දවස. ඒක වව්, ඒක මාර සුන්දර දවසක්. ඒ සතුට ඇතුළෙත් මට නැවත අර මරණය මතක් වෙනවා. මට ඒ සතුට බෙදා ගන්න මගේ ජීවිතේ ළඟම හැම දෙයකටම හිටපු, මගේ ජීවිතේ මා ළඟම උදව්වට හිටු මනුස්සයා ඒ සතුට වෙලාවේ මා ළඟ හිටියේ නැහැ නේ. ඒ සතුට ඇතුළෙත් පුංචි වේදනාවක් තියෙනවා. ඔහොම තමයි තින් ජීවිතේ. දැන් මං ගොඩක් ඒවා කිව්වා. ගෙදර විස්සර වගේ පැත්තකට යමු වගේ එකකට ඉඳ අපි ඉන්නේ. අපේ ගෙදර අපේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි කොල්ලම 3 දෙනෙක් අපේ ගෙදර. අපි කියන්නේ කාක් එක්කත් අනවශ්‍ය වෙලාවක හලිවුඩින්වත් පියාඹන්නේ. මම බාලයා, අයියලා දෙන්න අය. අපි හරි බොහොම ලස්සන පුංචි කාලයක් තිබුණේ. අපි ඇත්තරම ඉපදුනේ අපි එන්නේ අපි ගැන ගමේ ලස්සන වගේම. ඉතින් නගරයට මහ ලොකු දුරකුත් නැහැ. කියන හොරණ ඉඳලා ටවුන් එක ඉඳලා ගත්තොත් කිලෝමීටර් 8ක් 9ක් විතර තියෙන. අපි ගෙවල් වලට හැරෙන හන්දියට කියන්නේ යාල හන්දි කියලා. යාලි කිව්වා මේ කැලේ අරහි යාලි කියලා හිතනවනේ. ඊට පස්සේ ඒ දැන් පොඩි කාලේ ඒ ජීවිතය එහෙම. මම විවාහකයි, ඒක දන්නවා. මගේ ෆේස්බුක් ඒරියානත් ඔක්කොම විතර තියෙනවා. මගේ බිරිඳ යාගේ නම දිලිනි. අපිට බබාලා දෙන්නයි, පුතා චන්තුල. යා ස්කෝලේ 5 පණිවිඩි ධර්මපාලේ. දුවට තාම අවුරුදු 3 දැන් කිට්ටුයි. අකුරු කියවන්න ලැස්සෙනවා. ඊයේ මට එවුණ ගෙදර කතා වෙනවා හෙට නිදා තියෙනවා කියලා. ගෙදර දේවල් වලට ටිකක් අඩුවෙන් සම්බන්ධ වෙන්නේ. මිනිස්සුන්ගේ වැඩ වලට මං ප්‍රමුඛතාවය ඔෆිස් යන කාලේ ඔෆිස් එකේ වැඩ. දැන් මගෙන් උදව්වක් ඉල්ලගෙන, සහනයක් ඉල්ලගෙන එන, ගමට පෞද්ගලිකව උදව් ඉල්ලගෙන එන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ. අපේ පුතාගේ නම කිව්වා, යාගේ නම චන්තුල. දුව යාගේ නම සදිනි. චන්තුල කියන නම නම් දැමේ අවුදු මහත්තයා. අවුදු මහත්තයා දාපු අන්තිමම නම මං හිතන්නේ. එතුමා ඊට කී දින කීපයකට පස්සේ තමයි අභාප්‍රාප්ත වුණේ. මං යනකොටත් එතුමා ටිකක් රෝගාතුර තත්ත්වයේ හිටියේ. ඒකේ යාගේ නමට නම් තේරුමකුත් කිව්වා, එතුමා ලස්සන සියල්ල මනාලෙස තුලනය කරගත්ත කියලා. නංගා බබාගේ නමට තේරුමක් නැහැ. යාට සදින කියලා දැම්මේ. තාත්තා නමේ මුල්ලකුරයි, අම්මේ නමේ මුල්ලකුරයි අරගෙන තව අකුරක් එකතු කළා. අපි කාටවත් කරදරයක් නැතුව හොඳින් ඉන්නවා කියන එක තමයි මගේ විශ්වාසය. ඔළුවේ තින් හැබැයි ලොකු බරක් තියෙනවා. මිනිස්සු අපි ගැන ලොකු බලාපොරොත්තුවක් තියලා තියෙන්නේ. ඒකට අවංකව සේවය කළ යුතුමයි. සහ මං ඒකට ලෑස්ති. මගේ අතින් මං ඡන්දෙ ඉල්ලන වෙලාවෙත් කිව්වේ මගේ අතින් වරදක් නම් වෙන්නේ නැහැ. ඔබ අකමැති කිසි දෙයක් මගේ අතින් වෙන්නේ නැහැ. ලබනාත්මේවත් සංජීව එදිරිමන්න හොරෙක් වෙන්නේ නැහැ. ඒවා සහතික. පොඩි ගැටලුවකට තියෙන්නේ මේ සමහර දේවල් කළමනාකරන, විශේෂයෙන්ම මේ
රැකියා පිළිබඳව ප්‍රශ්නයක් එනවා. දැන් අපි ඕලෙවල් අසමත්කම් ණයමට ලොකු අවස්ථාවක් දෙනවා. විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා උපාධිය ගත්ත තරුණ පරම්පරාවට ලොකු ඉඩක් දීලා තියෙනවා. මේක ඇස්සේ ආණ්ඩුවේ ප්‍රතික්‍රියා ගන්න ඕනේ මේ සමායෙන්න. හැබැයි දැන් ඊළඟට තියෙන්නේ ඕලෙවල්, ඒලෙවල් තියෙන ළමයින්ගේ රැකියාව. මේකට ඉඩක් හදනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශය දිහත් බලන්න ඕන. දැන් මං මේක ඇතුළේ ඉන්න ගොනුත් කල්පනා කළේ එහි ඉන්න යමක්කමක් ලස්සන්ට කතා කරන්න පුළුවන් ළමයෙකුට FM දෙරණ හැර ඉඩක් දෙන්න පුළුවන්ද කියලා මං ඒකත් අදාහගෙන යනකොට යන්නේ. ඔව් ළමයි දෙන්නෙක් විතර වුණනම් ගන්න පුළුවන්කොත් මං එවනවා 10 12 දෙනෙක් ඉන්ටර්වු හොඳ කෙනෙක් ගන්න කියලා. මොකද ඒක තමයි එකම සැනසෙල්ල. කෙනෙක්ට ජීවිතේ ඊළඟ අඩියට අත තියන්න, අතින් අල්ලලා තියන්න එක තමයි. ඊළඟ ඡන්දය ගැන නෙමෙයි, ඊළඟ ආත්ම ගැන හිතලා කරන්න තියෙනත් අපිට ඒක. රේඩියෝ වල ඉතින් සින්දු මැද්දේ ගොඩාක් දිගට එකපාර කතා කරන්න එපා කියන එකත් රේඩියෝ පාඩමක්. ඒක නිසා මේ අපි සින්දුවක් අහලා කතා කරමු. 9:43 අපි යන්නේ සමන්ගේ සින්දුවට ඊළඟට. මේක මගේ හොඳම යාළුවෙක් ලිව්වේ දිල්ෂාන්. දිල් සහ මම දේශපාලන කඳවුරු දෙකක සමහර යව්වා. දැන් මාර තරහ හිතුව දෙන්න කියලා නේ නෑ, චුට්ටක් තරහ නෑ. සුබදාසනක් දින වල උදෑසන 9:52 දැන් වෙලාව. ඉතින් අද දවසේදී අපි නදන රේඩියෝ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කවුද කියලා හැම කෙනෙක්ම දන්නවා, කටහඬින් අඳුර ගන්නවා. මොකද බොහොම හුරු පුරුදු කටහඬක්. ඉතින් දේශපාලනයට ආවත් ඊට කලින් අපිත් එක රේඩියෝ නාලිකාවල් ඒ වගේ මතක් කරන්න ඕනේ TV එකේ. මේ හැමදේම කටහඬ ඇහෙද්දි දකිද්දි ඔබ දන්නවා කවුරුන්ද මේ කියලා. මේ තමයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සංජීව එදිරිමාන්න මහතා. අයිබෝවන් සුබදාසන කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝවන්න්සි. හරි, මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමා රේඩියෝ කරා කිව්වා. හරි, රේඩියෝ නිවේදකෙක් විදිහට මේ වගේ සම්මුඛ සාකච්ඡා, හරි තනියම රේඩියෝ වැඩසටහන් මේ වගේ ගොඩක් කරන්න නැති. ඉතින් මේ කලොත් අත්දැකීමක් නෙවෙයි. හැබැයි ඉතින් දවසේදී ඔබතුමා වැඩ රාජකාරී බොහොමයක් තියදී අපිත් එක්ක සම්බන්ධ වුණා. මට කියන්නේ ඔබතුමාට මේ වැඩසටහන ගැන හිතෙන්නේ මොකක්ද? ඇත්තටම මට අලුත් අත්දැකීම අලුත් නෙමෙයි. අලුත් කියලා කිව්වොත් ඒක පොඩි ආටිෆිෂල් එකක්. අලුත් නෙමෙයි මේක, අර ආපහු අතීතයට ගිය අපි අර ඒ ලෙවල් කරනකොට මේ කටි කතාවත් වෙන පුනරාගමනය කියලා එකක්, හිටපු තැන් ඩායි ගියා වගේ එකක්. මට මම දැන් ওই සින්දු යනකොටත් මම මනසෙන් ගියා හරි බයෙන් මැදිරියකට ආපු මුල්ම කාලේ. ওই දොර කකුල හැපිලා වෙච්ච අනතුරු මේ දැන් මේ දොර හරිනකොට මතක් වුණා. මේ අපි ජීවිතේ ලොකු කොටසක් මගේ රේඩියෝ මැදිරි. මට ටෙලිවිෂන් TV ජනර මාධ්‍ය විදියක් විදිහටත් රේඩියෝ කැතුලෙත් අත්දැකීම් වර්ග දෙකක්. හැබැයි ඒ දෙකෙන් එකක් වැඩි ආදරේ කවකටද කියලා හෙවත් මගේ රේඩියෝ ජීවිතේට මම හරි ආදරේ. මේක මාර ආර්ට් එකක්. මට පොඩි වේදනාවක් තියෙනවා ලංකාවේ රේඩියෝ ඉන්ඩස්ට්‍රීකේ මොකක්ද පොඩි ඩ්‍රොප් එකක්, පොඩි වැටීමක් පේනවා. ඔබ ගැන මට ආඩම්බරයි. FM දෙරණ බොහොම හොඳ තැනක ඉන්නවා. FM දෙරණ පටන් ගත්ත කාලේ ඉඳලා රේටින්ග්ස් වල උඩට ආපු හැටි මං තරම් රිසර්ච් කරපු කෙනෙක්, ඔයාලා ගැන මං තරම් හොයලා නැහැ තරම්. මම විශේෂයෙන් මායිතිය මායි අපේ කපිලය කියලා අපේ FM එකේ මැනේජර් මයිරියක්ක කියලා සිස්ටම් මැනේජර්, අපි මේ කීප දිනේ කැමදාම අපේ තරංකාරයෝ කොහෙද ඉන්නේ කියලා හොයාගෙන හිටියා. අපි මොල් කාලෙම දැනගත්ත FM දෙරණ ටිකක් වේගෙන් ඉස්සරහට එනවා. මේක කොහොමද මොනවද කරන්න ඕනේ, ඉස්සර තිබුණ හැඟීම කොහොමද මේක වටන්නේ, දැන් ඒව නැහැ බයි. ඔබ හොඳ ගමනක් ආව ලංකාවේ. මං ඉල්ලීමක් කරනවා ලංකාවේ රේඩියෝ ආර්ට් එක රකින්න. රේඩියෝ ආර්ට් එක රකින්න නම් රේඩියෝ ඉන්ඩස්ට්‍රී එක මේක කර්මාන්තයක් කියලා, මේ යන්ත සූත්‍ර කර්මාන්තනේ මේකේ තියෙනවානේ, මේ වාණිජමය පැත්තක. ඒක රකින්න නැතුව මොන ලස්සන කතා කිව්වත් මේක රැකෙන්නේ නැහැ. මොකද වැඩ කරන මිනිස්සුන්ට පඩිගවන්න බැයි නම් ආයතනක් රැකෙන්නේ නැහනේ. මේක හොඳ තැනකට අපි ගේමු. මේ රේඩියෝ ආර්ට් එක අපි රකිමු කියලා මම දැන් පිටස්සරෙක් ඉදිරි ඉල්ලීමක් කරනවා. හරි, ඉතින් මතක් කරන්න ඕනේ 92.2 92.4 FM දෙන්න අපි වහන්ගෙන හැම කෙනෙක්ම දැන් අද දවසේදී අහන්න බැරුව ගියා නම් උදේ 8 ඉඳන් 10 වෙනකන් මේ වැඩසටහන අහන්න බැරුව ගියා නම් දුක් වෙන්න එපා. මේ වැඩසටහන අහන්න බැරි වුණානේ කියලා. මොකද දැන් ඔබට අවස්ථාවක් තියෙනවා FM දෙන YouTube channel එකට යන්න, subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ දේවල් එක්ක ඔබතුමාට මතක් කරන්න ඕනේ අද දවසේදී අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙලා පැය දෙකකට ආසන්න කාලයක් අපිත් එක්ක කතා බහ කරලා ඉතින් තනියම කතා බහ කරන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට. හරි, ස්තුතියි මට එන්න කිව්වට. කියන්නේ මම පොඩ්ඩක් රිලැක්ස් නැති වගේ වුණා. දැන් මං හුරු අහන ඒවට උත්තර දෙන්න. කාලයක් තිබුණා උත්තර දෙන්න අමාරුයි, අහන්න විතරයි. දැන් මං අහන ඒවට උත්තර දෙන්න තැන්න පුරුදු වෙලා තනියෙන් කතා කරන එකේ පොඩි මේකක් තිබුණා. නමුත් මම හොඳයි නේ. අනිවාර්යෙන්. යම් මට්ටමක වැඩේ කොට දැන් මම කියලා තමයි මට හිතෙන්නේ. සන්තෝසයි, ස්තුතියි.
අපි අයි හම්බෙමු මෙතෙන්ට ඊළඟ සතියන කෙනාටත් සුබපතනවා. මෙතෙන් දෙන හැමෝටම තමන් කරන්න හදන වැඩේ ලස්සනට කරන්න ලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. මම පන්සල් ගියත් බුදු පිළිමයක් ළඟින් බෝධියක් ළඟ ගියත් මගේ ප්‍රාර්ථනය හරි කෙටි ඒ තමයි මේ ලෝකෙ කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න එපා, ලෝකෙ හැම කෙනෙක්ටම යහපතක් වේවා, ඒක තමයි මගේ ප්‍රාර්ථනය. මේ වැඩසටහන ඉවර කරන වෙලාවෙත් මං කියන්නේ හැමෝටම සතුටින් ජීවත් වෙන ලැබේවා. බොහොම ස්තුතියි. හරි, ඉතින් ලබන සෙනසුරාදා උදෑසන 8ට රටම දන්න රටම ආදරය කරන චරිතයක එක හම්බෙන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ගොඩක් ආදරෙයි මං හන්සේ. FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number 1 radio station. ආදරේ නිසයි අහන්නේ.